වගේම අපිට පෙනී යනවා රට දන්න. ආර්ථික වර්ධනය 3%කට අඩු මට්ටමකට පවතින බව වාර්තා වෙන. ජීවන වියදම් මෙම සෑමාංශිකම බදු බර වැඩි වෙලා තියෙනවා. වක්‍රහා ඍජු බදු තා සංකීර්ණ මට්ටමකට පත් කරලා තියෙනවා. සමස්ත ව්‍යාපාර ශේෂ්ත්‍රයේම පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඔලී අනුපාතය ඉහළ මට්ටමක පවතින නිසා ජනතාවට විශාල බරක් පැටවිලා තියෙනවා කියන එක අමතක කරන්න බෑ. විනිමය අනුපාතයේ ඉතා අස්ථාවර තත්ත්වයක පවතින නිසා ආර්ථික සමාජ හා දේශපාලන අවිනිශ්චිතතාවය වැඩි වෙලා තියෙනවා. 2005 ඉඳලා 2017 කාලේ පුරාම ජාත්‍යන්තර තෙල් මිල ඉතා අඩු මට්ටමකට පැවතියා. දනෝ බැරලේ 120 ගණන් වලට බැස්සා. ඩොලර් 40ට ඉතර බැස්සා. ආර්ථික ශක්තිමත් කරගා ඒ ආර්ථිකය ශක්තිමත් කරගත්ත බව අපිට පේන්න නැහැ. විදේශ සංචිත ඩොලර් බිලියන 8ක් 9ක් තිබෙන බව වාර්තා වුණා. ඒ විදේශ ණය ලබා ගැනීමෙන් ගොඩනගා ඇති බවද අපිට බොහොම පැහැදිලිව පේනවා. අයවැය හිඟය 5%ක පමණ මට්ටමක පැවතියා. ඒ ඇති කරගෙන තිබෙන සංවර්ධන වියදම කපා හැරීමෙන් බව පෙනියා. සංවර්ධනය කපා හැරීම සමස්ත ජනතාවටම ආර්ථික ප්‍රතිලාභෙදී යන ආර්ථික ප්‍රතිපත්තිය මේ වසර 4කට ආසන්න කාලයේදී සිදුවී ඇති බවක් දකින්නට අපහසුයි කියලා අපිට කියන්න තියෙනවා. ජනතාව වැඩි වශයෙන් ජීවත් වෙන ග්‍රාමීය ආර්ථිකයේ දැඩි පසුබෑමකට ලක් වුණා. නාගරික පරිසරය අපිරිසිදු වෙ තියෙනවා. ඔබ දන්නවා මුරුයි නගරය තුල සැරිසරන නිසා. අපි මේ අමාත්‍යාංශයට විශාල අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා. අපි සියලු පාර්ශ්වයන්ට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වැඩපිළිවෙලක් අපිට අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නියෝජනයක විය යුත්තේ සියලු ජන කොටස් වලට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙලක් සකස් කරන්න. බදු ක්‍රමය සරල වෙන්න ඕන. මේ දැන් තියෙන බදු ක්‍රමය නෙවෙයි. ජනතාව හා දේශීය ව්‍යාපාරිකයන් මත්ව බදු පැනවීම විය යුත්තේ ඔවුන්ගේ බදු ගෙවීමේ හැකියාව ගැනද සැලකිලිමත් වීමෙන්. එහෙම නැත්නම් බදු අරගෙන මිනිසුන්ගේ ඌරාගෙන කන්න නෙවෙයි. අර කතාව තියෙනවා බඹරු මලෙන් රොන් ගන්නවා වගේ ගන්න ඕන බදු. ඒක තමයි මම විශ්වාස කරන්නේ. වෙන වැඩපිළිවෙලක් ඉන්ධන මිල වැඩි වෙනවා නම් ඒක වෙන ඒ කාලයේ තිබිච්ච විදිහට කරෙන්න ඕන. සූත්‍ර දදා මේ හැමදාම මාසෙන් මාසයට මේකේ උඩට යන්නයි පල්ලෙහාට යන්නයි. පල්ලෙහාට යන පාටක් නැහැ. උඩට ගියාම. ඉතින් මේ தත්ත්වේ අපි වෙනස් කරන්න ඕන. මේක බලන්න ඕන මේවයි ගන්න බදු ප්‍රමාණය පිළිබඳ. ඒක සාධාරණද? මේ විදිහට ඌරගෙන කන්න කියලා අපි හිතන්න ඕන. අපි රජයක් තමයි. රජයට මුදල් අවශ්‍යයි. හැබැයි ඒක ජනතාව පීඩණයට පත් කරලා ගන්න මුදල් නොවිය යුතුයි. බදු ක්‍රමය. විදේශීකරණය කිරීම නතර වෙන්න වැඩපිළිවෙල අපි දියත් කරන්න ඕන. මොකද ජනතාව ඉල්ලන්නේ අපේ එකයි. ජනතාව කියන්නේ අපේ දරුවන්ට රටක් ඉතුරු කරලා දෙන්න. අපේ සම්පත්තික අපි ආරක්ෂා කරන්න. කියන පණිවුඩය තමයි ඔවුන් අපිට දුන්නේ. ඒ නිසා තමයි අපි මොන අවරවුලක් තිබුණත් ප්‍රශ්න තිබුණත් අපි මේ ඇවිල්ලා තියෙන්නේ. සමහරුන්ට මට නම් මේවා අතහැරලා යන එකත් බොහොම ලේසි. මම ජනවාරි 8 වෙනිදා 9 වෙනිදා උදේ 6 වෙනකොට මම ගිහිල්ලා ප්‍රතිඵල එන්නත් ඉස්සෙල්ලා හිනා වෙවි අතවනවනා ගියා. මේ සමහරුන්ට එහෙම යන්න බෑ. එහෙම අතවනවනා හිනා වෙවි යන්න බෑ. අඬ අඬ ගැතුලට වෙලා ඉන්නේ නැහැ කි. හැබැයි යලා දන්නේ නැහැ පිට මිනිස්සු හිනා වෙනවා කියලා. දැන් අපිට පුළුවන් වුණා මං හිතන්නේ අපිට හිනා වෙවි අතවනවනා යන්න ජනතාව කනස්සල්ලෙන් බලාගෙන ඉදීම මොන මොනද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා
මේවා අපි ඉදිරියට යා යුතුයි. අපි රට ගැන හිතිය යුතුයි, ජාතිය ගැන හිතිය යුතුයි. මේ අපේ රට අපි එකතු වෙලා මේ රට සංවර්ධනය කරන්න ඕන. ඒක කංක සන්තුරේ කොනේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වාත් මේ මුළු රටම උතුර නැගෙනහිර ඒ වගේ බටහිර දකුණ මේ සියල්ල කඳ උඩ රට සියලු ජනතා කොටස් රැකගෙන ඉදිරියට යන්න අපි සූදානම් වෙන්න ඕන. ඔබ සියලු දෙනාගේ කැපවීම පිළිබඳ නැවත වාරයක් ස්තුතිවන්ත වෙමින් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට තෙරුවන් සරණ.